ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ මේ දවස්වල කතෝලික ජනතාවට නම් හරිම වැඩ. ඇයි මොකද්ද මේ වැඩේ? කතෝලික ජනතාවට දැන් මේ මනුස්ස මට්ටම තුල අවබෝධයක් දීලා තිනවා මේක ඔබේ චතාරික කාලයයි. ඒ නිසා මේ චතාරික කාලයේ උපවාස කරන්නට ඕනේ. දැන් ඔබ කරගෙන තිබිච්ච ওই වැරදි දේවල් නතර කරන්නට ඕනේ. බොන අය බොන එක නතර කරනවා දවස් 40ක්. මස් මාළු කන අය මස් මාළු කන්නේ නැහැ. සිගරට් බොන අය සිගරට් බොන්නේ නැහැ. දැන් මේ විදියට මේ ප්‍රායෝගිකව මේ ජීවිතේ ගත කරන්න පුංචි උත්සාහයක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔය පාද නමස්කාරය හොයාගෙන ගිහිල්ලා පාද නමස්කාරත් කරනවා. ඒ නිසා පල්ලියෙන් පල්ලියට බස් අරගෙන ගිහිල්ලා ගමෙන් ගමට ගිහිල්ලා පාද නමස්කාර කරනවා. ලොකු කඳු නගිනවා, පොඩි කඳු නගිනවා, නැගලා මේ මොහොතේදී නේ දැන් තමාගේ අධ්‍යාත්මික පුරුදු පුහුණු වැඩි කරන්න දේවල් කරනවා. එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ දැන් මේ හැම එකක්ම හොඳයි. මේ හැම දෙයක්ම වැදගත්. ඒ නිසා තමයි මේ කතෝලික සභාව ඇතුලේ අපිට ජනවන්දනාවේ කොටස් කරලා දීලා තියෙනවා. ආගමන කාලයේ චතාරික කාලයේ මේ විදියට දීලා තියෙනවා. ඒතකොට දැන් මේක දීලා තියෙන වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, ජීවිතයක් යම්කිසි ආකාරයෙන් ගොඩ එන්න නම් ඒ මිනිස්යාගේ ජීවිතයේ කාලවකවානුන් ගොඩක් වැදගත්. මේක මේ සඳහා වෙන් කරපු කාලයක්, මේක මේ සඳහා වෙන් කරපු කාලයක් කියලා මේවල වෙනසක් මේ මිනිස්යාගේ මේ මනසට බුද්ධියට දාන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් දැන් චතාරික කාලේ ඇරෙන්න කාට හරි කිව්වොත් කාර්යයේ ගිහිල්ලා පාද නමස්කාර කරලා එන්න කියලා, එතකොට ඒ මිනිස්යා කියනවා චතාරික කාලේ නම් පාද නමස්කාර කරනවා, මේ නිකන් ඉන්න කාලේ බම ගිහිල්ලා ආගමන කාලේ මොකටද මම පාද නමස්කාර කරන්නේ? සාමාන්‍ය කාලේ මට පාද නමස්කාර කරන්නට ඕනේ නැහැ. දැන් ඇයි ඒ? දැන් ඒක මොලේට දාලා නැහැ, ජීවිතයට දාලා නැහැ. ඔබට ඕනෑම කාලයක පාද නමස්කාරයක් කරන්න පුළුවන් කියලා. මගේ ජීවිතේ මාගාවට ওই ප්‍රශ්න කරදර බාධකත් එක්ක ආපුවාම මම සමහරවිට ඒගොල්ලන්ට කියන දේ තමයි පුතේ ඔබ ගෙදර ගිහිල්ලා පාද නමස්කාරයක් කරන්න. ෆාද එතකොට එකපාරටම කියනවා ෆාද මේ චතරේ කාලේ නන්නේ මේ ෆාද. ඉතින් මං කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඔබ ගිහිල්ලා පාද නමස්කාරයක් පටන් ගන්න ඔබේ ගේට්ටුව ගාවින් පළවෙනි ස්ථානයේ. දෙවෙනි ස්ථානයේ වත්තේ ඊට පස්සේ ඔබේ ගුහෙන් දොර ගාව හැම කාමරෙම එක ස්ථානයක් අරගෙන කරලා බලන්නකෝ පාද නමස්කාරයක් දෙවෙනි වහන්සේ ඔබව කොහොමද නිදහස් කරන්නේ කියන්නේ. ඒ නිදහස් කිරීමේ ඒ වරප්‍රසාදයේ පාද නමස්කාරයක් කරලා බලන්නකෝ කියලා කියනවා. ඉතින් සමහර අය අකමැත්තෙන් හරි ගිහිල්ලා කරනවා. කරලා ඇවිල්ලා කියනවා ෆාද නියමයිනේ ෆාද, පාද නමස්කාරය කරා විතරයි ෆාද අපේ ගෙදර තිබිච්ච අර අන්ධකාරයේ මේ ඔක්කොම නැති වෙලා ගියානේ. එතකොට රත්නම් මේ තාත්තේ පුතේ දුවේ දැන් මේ එහෙනම් මේ චතාරික කාලේ වෙන්න මොනද පාද නමස්කාරයක් කරන්න? නැහැ. ඔබ ළඟ මේ ජන වන්දනාවේ තියෙන මේ ලස්සන දේවල් උනන්දුවකින් යුතුව ඕනකමකින් යුතුව ඔබේ ජීවිතේ කරගන්නට ඕනේ. මන්නම් මගේ ජීවිතේ හැමදාම ගෙදරින් එළියට මගේ කාමරෙන් එළියට එන්නේ ඉස්සර මුලිච්ච වෙන්න ඇහැට ගැටෙන්න දෙයක් තියාගෙන ඉන්නවා. ඒ ගවලෙනක් නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ උපත, අම්මගේ තාත්තගේ රැකවරණය තුළ දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත ඉෂ්ට කරන්න මේ මොහොතේදී කොහොමද ජේසු පුතා මේ පොළොව තලයට ආවේ? එතකොට මේ දේව කැමැත්ත ඉෂ්ට කරන්න. ඒ නිසා මට ගවලනේ කියන දේ නිරන්තරයෙන්ම මගේ ඇහැට ගැටෙන්න ඕන දෙයක්. මගේ ගේ ඇතුළට යන්න ඉස්සරහා මම බිත්තියේ ගහලා තියෙන්නේ සුද්ධෝ පවුලක්. ඒකට හේතුව මේ පවුල කියන මේ ලස්සන කුටුම්බේ තමයි මේ දේවිකත්වය ජීවමාන කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේවා පෞද්ගලික උනන්දුවක්, ඕනකමක්, විශ්වාසයක්, ලැබිකමක් තුල කරන දේවල් මිසක මේකට අපිට එක්ස්කියුසස් ඕන තරම් දෙන්න පුළුවන්. අපිට නිදහසට ඕවා එකක්වත් ප්‍රැක්ටිස් කරන්න නැතුව ඉන්න නිදහසට කරුණු ඕන තරම් කියන්නට පුළුවන්. හැබැයි ඔබ කවද හරි උනන්දුවේ උද්‍යෝගයේ මිනිස්සෙක් වුණොත් මේ හැම තැනකින්ම හැම දෙයකින්ම ඔබට අවශ්‍ය කරන මූලික ඒ ගුණාත්මක භාවය උරලා ගන්නවා, ඇදලා ගන්නවා, ඇදලා අරගෙන ඔබේ ජීවිතේ ඔබ ඉතාම සාක්ෂාත් විදියට සාර්ථක කරගන්නවා. ඒ නිසා ඔබට මං ආරාධනා කරනවා ජීවිතේ කියන දේ හරිම සුන්දරයි. හැබැයි සුන්දර වෙන්නේ කම්මැලි මිනිසුන්ට නෙමෙයි.
සුන්දර වෙන්නේ උද්‍යෝගිමත් උනන්දුවෙන් ජීවත් වෙන මිනිසුන්ට. ඒ නිසා ඔබගේ ජීවිතයේ ඇතුලේ නතර වෙනවට වඩා පටන් ගන්න, හිර වෙලා ඉන්නවට වඩා කරගෙන යන්න, ඇද වැටෙනවට වඩා කාගේ හෝ අත් දෙක අල්ලගෙන වාරුව අරගෙන නැගිටින්න. එදාට ඔබේ ජීවිතයේ ගමනක් යනවයි කියලා ඔබට දැනේවි. සිසු පිටයි.